තවත් COVID-19 ආසාදිතින් 224 දිනෙකු අද මෙරටින් වර්තාපනා. ඒ අනුව මෙරටින් වර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 45466 දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 ආසාදිත මරණ දෙකක් සමග මෙරටින් වර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගියා. मेतर मूव आवरण नुमतिव बत्साहिर पलाते मार्गवल गमन कल पुद्गलीन तुन सेयाक पीसीआर सह रैपिड एंटीजन परीक्षण वलट लक्किरनु अतर ओंगेन देदिनकु कोविड-19 आसादितिन लेस हादुना गनुना अतरंगुट गन्ना मूव आवरण नोपलिंदिन सह निरोधायन नीति कडकरन पुद्गलीन अद सित अनिवार्यन पीसीआर परीक्षणेकटो रैपिड एंटीजन परीक्षणेकटो मुकिरीमट पोलीसिय तीरणे कला ए अनुव मूव आवरण निसि परिधि पैलेन नोसिति सह නිරෝධායන නීති කඩකළ පුද්ගලින් සොයා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. මුවාවරණ නොපෙළින්දි සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ පුද්ගලින් සොයා කොළඹ කොටුව ප්‍රදේශයේ අද මිලිස පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒ අනුව පොලිසිය බාහිරයටගත් පුද්ගලින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට රැගෙන ගියා. ඔවුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය කිරුණේ මාලිගාවත්ත ප්‍රදේශයේදී. පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ වැටලීම් වලදී මුවාවරණ නොපෙළින්දි පුද්ගලින් 12 දිනක පමණ පොලිසිය බාහිරයට ගෙන්ව අතර ඔවුන් PCR පරීක්ෂණ වලට ලක් කරන්නේ බොරලැස්ක මුව ප්‍රදේශයේදී කඳාන පොලිසිය මගින්ද මුවාවරණ නොපෙළින්දි සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ පුද්ගලින් 15 දිනක පොලිස් බාහිරයට ගෙන්වුණා. එලෙස පොලිස් බාහිරයට ගෙන්වුනේ වෙළඳසැල් සේවකයන් ශ්‍රී රෝදරතරේ දුරන් සහ මගින් පිරිසක්. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවරගෙන ඇත්තේ. කළුතර දකුණු පොලිස් බල ප්‍රදේශයේද මුවාවරණ නොමැති සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ පුද්ගලින් පොලිස් බාහිරයටගෙන PCR පරීක්ෂණ වලට යොමු කරනවා. කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයන් 300ක් ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. මෙම පරීක්ෂණ වලින් පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. විරල තීරයේ ගොඩගැසෙන භාවිතයෙන් ඉවත් කරන මුවාවරණ ඉවත් කිරීම සඳහා සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ සඳහා අද එම අධිකාරිය පෞද්ගලික ආයතන කිහිපයක් සමග දිවිසුම් කිහිපයකට දෙලමුණා. මොදරු පොලිස් වාස මේ ශාන්ත ඇන්ඩ්‍රු මාර්ගයේ සහ ශාන්ත ඇන්ඩ්‍රු ඉහළ සහ පහළ මාර්ග අද අලුයම පහේ සිට හුදකලා කෙරුණා. එම මාර්ගවල පදිංචි පුද්ගලයන් ආශ්‍රිතව COVID-19 ආසාදිතයන් වාර්තා වීමත් සමගයි. ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිත මරණ දෙකක් සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ මරණ දෙකම සිදුව තිබුණේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. රත්නපුරයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලෙක් සහ 86 හැවිරිදි පුද්ගලෙක් මෙලෙස මියගොස් තිබෙනවා. අද දිනේ COVID-19 ආසාදිතයන් 445 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 38262ක්. කොවැක්ස් පහසුකම් මගින් COVID-19 එන්නත් මාත්‍රා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇති බවට එන්නත් සහ ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් වූ ගෝලීය සංධානය තහවුරු කර තිබෙනවා. COVID-19 වෛරසය සඳහා එන්නතක් නිෂ්පාදනය කළ පසු ඒ රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරීම සඳහා අදාළ නිෂ්පාදකයන් ඒකාබද්ධව කරනු ලබන ගෝලීය ප්‍රවේශය කොවැක්ස් පහසුකම ලෙස හැඳින්වෙනවා. ඒ අනුව එන්නත් ලබා ගැනීම සහ ඊට අදාළ වන්දිපූර්ණ ගිවිසුමට එළඹීම සඳහා ජනවාරි 8 වෙනිදාට පෙර ඊට අයදුම් කළ යුතු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව නීතිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් අනුගමනය කරමින් කොවැක්ස් පහසුකම් මගින් එන්නත් වෙන් කර දෙනු ලබන අවස්ථාවේදී ඊට අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුමකට එළඹීමටත් අද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.